මගේ YouTube channel එකේ ඉන්න අයට මම කියන්නේ මම විශාල වියදමක් දරලා ඔබට දිනපතා පලාපල එකක් ගේනවා ග්‍රහමාරු ගේනවා ඉතින් සතියේ පලාපල එකක් ගේනවා මේවා ඉතා ඉක්මනින් ඔබගේ දුරකථනයට ලැබෙනවා ඇමතුම SMS එක එනවා ඔබ මාව සබ්ස්ක්‍රයිබ් කරොත් ඒක නිසා සබ්ස්ක්‍රයිබ් කරන්න මෙතෙක් කල් සබ්ස්ක්‍රයිබ් කරපු නැති අයගෙන් මම ඉල්ලා සිටින ස්තුතියි සැප්තැම්බර් මාස 25 වෙනිදා පෙරවරු 6:31ට කුජ බුධට අයත් කන්‍යා රාශිගත වීමක් සිද්ධ වෙනවා මේ නිසා ලග්න 4කට විශේෂයෙන් සුභඵල උදා වෙනවා ඒ ලග්න 4ට අමතරව අනිකුත් ලග්න වලට ඇතිවන ප්‍රතිඵල පිළිබඳවත් අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා මීට පෙර මම සුභඵල දෙන රාශි ගැන විතරයි සඳහන් කරේ මෙවර එන්නේ ඥානකාරක බුදගේ නිවසට තමයි කුජගේ පැමිණෙන්නේ මේක ඉතා බොහොම හොඳ තත්ත්වයක් ඇටිය තමයි ජ්‍යොතිර්විද්‍යාව අනුව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ ඒ ගමන නිසා විශේෂයෙන් මේ ලග්න වලට වෙන වෙනම ඇතිවන තත්ත්වයන් පිළිබඳව සඳහන් කරනවා නම් මේෂ ලග්නේ හයවැන්නට කුජගේ පැමිණීම තුළින් අදිසි ධනලාභ ලොතරැයි වාසන අලුතෙන් ආරම්භ කරන ව්‍යාපාර කටයුතු සාර්ථක වන අතර සතුරන්ගෙන් ජයත් වෙන බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා උෂම ලග්නේ කුජ ග්‍රහය පස්වෙන්නට තමයි කන්‍යා රාශියට ආවේ ඔන්න මේක විශේෂ ඥානකාරක යෝගයක් මේ කුජ පස්වෙන්නට ආපු උෂම ලග්නේ මියංගේ නමුත් රෝගාබාධව අතින් ගත්තු ශරීර සමීපයේ දුර්වල වෙන්න පුළුවන් මේ ග්‍රහ පීඨීමෙන් බඩේ අසනීප අනිවාර්යෙන්ම ඇති වෙනවා හදිසි අනතුරු ඇති වෙන්න පුළුවන්කම තියෙනවා මිතුන ලග්නේ ගත්තොත් හතර වෙන්නට තමයි මේ කන්‍යා රාශිය තමයි කුජගේ පැමිණීම මේ නිසා පපුය අමාරු බලාපොරොත්තු කඩවීම් තත්ත්වය පහළ වැටීම් අධික කේන්තියයම වගේ දේවල් ඇති කරනවා කියලා පෙන්වා දෙනවා කටක ලක්ෂණේ බොහොම හොඳයි වික්‍රමස්ථානයට ආවේ සියලු සතුරන් පරාජය වෙන පිහිටීමක් මෙතෙක් කල තමන්ගේ අතපසු වෙලා තිබිද්ද වැඩ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්කම තියෙන තමන්ගේ ආර්ථික தත්ත්වය වැඩි දියුණු වෙන වෙළඳ ව්‍යාපාර වලින් වෙනදට වඩා මේ මාසය තුල ජය ග්‍රහණ රැසක් අත්පත් කරගන්න පුළුවන් පොළවේ භූමියෙන් මොළුන පතල් කරන අයට එයින් සරු වෙනවා වාහන බිස්නස් කරන අයට සරු වෙනවා එතකොට විශේෂයෙන් ඉංජිනේරුවරුන්ට මේක බොහොම හොඳ පීඨීමක් වෙනවා ඉංජිනේරු උත්සේ නෙලච්ච අයට වෛද්‍යවරුන්ට මේක නිසා කටකලක් නහිමියන්ට බොහොම හොඳ මාසයක් බව පෙන්වා දෙනවා සිංහ ලග්නය ගත්තොත් කුජාවේ ධනස්ථානයට අපුය අමාරු බලාපොරොත්තු වෙන්න සිද්ධ වෙනවා බලාපොරොත්තු කඩවීම ඇති වෙනවා තත්ත්වය පහළ වෙනවා කියලා තමයි පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන මිල මුදල් හානි වෙන අධික වියදම් ඇති වෙන තත්ත්වයක් තමයි පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන කන්‍යා ලග්නය ආවේ ලග්නෙට ආවේ මේ කුජගේ පැමිණීම උණ පිත්‍රෝග අධික රුධිර පීඩනය උගුරේ ආබාධ හිසේ කැක්කුම් වැනි දේවල් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා කන්‍යා ලග්න හිමියන්ගේ තුලා ලග්නය ගත්තොත් අවුල් වියවුල් ඇති වෙන බව තමයි පෙන්눔 කරන්නේ ගින්නෙන් හානි වෙන්න පුළුවන් තමන්ගේ නිවාස දේපළ එහෙම පාඩු ලබන්න සිද්ධ වෙන නිෂ්පල දේවල් වලට මුදල් වියදම් වෙනවා රහස් සතුරන් ඇති වෙනවා කියලා තමයි පෙන්වා දෙන්නේ කුජ 12ට පැමිණීමෙන් උච්චක ලග්නේ මෙතෙක්කල් කුජ ග්‍රහය දසවැන්නේ ගමන් කරේ මෙන්න අය ස්ථානෙට තමයි මේවල පැමිණුනේ කුජට 11 වෙන්නත් බොහොම සුභඵල දෙන රාශියක් නිසා උජගේ මේ පැමිණීම තුළින් ඔන්න උච්චක ලග්න හිමියන්ට හොඳට බලන්න මම මේ කියන ඒවා හදිසි ධනලාභ ලොතරැයි වාසන හිමි වෙනවා අධික ලාභ ලබනවා තමන් කරන විරළඳ ව්‍යාපාර වලින් විශේෂයෙන් මේ කුජ අයස්ථානයට පැමිණීම තුළින් උච්චක ලග්න හිමියන්ගේ ආර්ථිකය වැඩි දියුණුවටපත් වෙනවා දේශපාලන කටයුතු වල නියලාට ජයග්‍රහණ රසක් අත්පත් වෙනවා කියලා පෙන්වා දෙනවා ධනු ලග්නේ පුජාවේ දසවැන්නට මේ පැමිණීම තුළින් බොහෝ ඉඩකඩම් දීපල පියාගෙන් දීපල උරුම වෙනවා
දෙමාපියන්ගෙන් දේපල උරුම වෙන ග්‍රහ පීඨීමක් හැටියට දකින්නවා. ඉඩකඩම් දේපල වතු පිටි මිලදී ගන්න අවස්ථාව ලැබෙනවා. අලුත් නිවාසවල පදිංචියට යාමට හැකි වෙනවා. කුජ දසවැන්නට පැමිණීම තුළින් ඔබගේ සියලු ව්‍යාපාර කටයුතු සාර්ථක වන මාසයක් බව පෙන්වා දෙනවා. මකර ලග්නය ඔබගේ කුජාවේ නම වෙන්නට පුණ්‍යස්ථානයට මේ පැමිණීම නිසා විශේෂයෙන් මුදල් අතින් අගහිගකම් ඇති වෙනවා, සිත්තැවුල් ඇති වෙනවා, ශරීර සනීපය දුර්වල වෙනවා කියලා පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. කුම්භ ලග්නය කුම්භ ලග්නය ආවේ අටවැන්නට කුජ ග්‍රහය සතුරු පීඩා ඇති වෙනවා, අධික වියදම්, බඩේ උෂ්ණ රෝග වගේ දේවල්, තුවාල වීම වෙන්න පුළුවන්, ලේ විෂ වීම වගේ දේවල් ස්ථිරවම සිද්ධ වෙන, හදිසි අනතුරු වෙන්න පුළුවන්, ප්‍රවේශමෙන් රිය පදවන්න කියලා ඉල්ලා සිටින කුම්භ ලග්න හිමියන්ගේ. මීන ලග්නයේ ලග්න කුජ ග්‍රහය හත්වැන්නට තමයි මේ පැමිණුනේ. විවාහ ජීවිතයේ කරදර ඇති වෙනවා මීන ලග්න හිමියන්ට. ප්‍රේම බන්ධන කැඩී බිඳී යන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මීන ලග්න හිමියන් මේ මාසය තුල ප්‍රවේශමෙන් තමන්ගේ ප්‍රේම බන්ධනය පවත්වාගෙන යන්න වග බලා ගන්න ඕන. තමන්ගේ සහකරුවෝ සහකාරිය තමන් සමග අමනාප වෙන්න පුළුවන්කම තියෙනවා. විවාහ වෙච්ච අයගේ විවාහය කඩාකප්පල් වෙන්න තියෙනවා. මේ කුජ හත්වැන්නේ ගමන් කරද්දී දසවැන්නේ සෙනසුරුගේ ගමන සිද්ධ වෙන්නේ. ඒක නිසා රැකියා බාධක තියෙන අවස්ථාවක් තමයි මීන ලග්නෙ වෙන්න. ව්‍යාපාර කටයුතු අඩාලවන තත්ත්වයක් තියෙන නිසා විශේෂයෙන් මීන ලග්න හිමියන් මේ මාසය තුල ප්‍රවේශම් වෙන්න. තෙරුවන් සරණයි.